මේ දවස්වල පවතින කොරෝනා ව්‍යසනය සමග අපගේ ආරක්ෂාව අප විසින්ම සලසා ගත යුතුයි. එහෙයින් අප සියලු දෙනාම නිතර නිතර දෑත් සේදීමට පුරුදු වී සිටිනවා. විශේෂයෙන්ම දෑත් සේදීම සඳහා භාවිතා කරන විසබීජනාශක දියර වර්ග භාවිතයෙන් දෑත්වල සම අධික ලෙස වියලීමට පත්වීම සමේ දැවිල් ඇතිවීම ආදී තත්ත්වයන් ඇති විය හැකි. මෙවැනි ගැටලුවලට ආයුර්වේද ඖෂධ වර්ග භාවිතයෙන් සිදු කළ හැකි සත්කාර කිහිපයක් පිළිබඳව ඔබව දැනුවත් කරන්න අද අපි සිටුවා. දෑත් වියලීම වැළැක්වීම සඳහා ඉතාම හොඳ ඖෂධීය සත්කාරයක් ලෙස නැවුම් කෝමාරිකා මදය දෑත්වල ආලේප කිරීම සුදුසුයි. මෙම කෝමාරිකා මදය දෑත්වල ආලේප කොට නැවත සෝදා හැරීම නොකළ යුතුයි. ඒ සමමත වියලීමට ඉඩ හැරීම ඉතාම සුදුසුයි. කෝමාරිකා කියන්නේ රූපලාවන්‍ය ඖෂධ වර්ග අතරින් ප්‍රධාන වශයෙන්ම භාවිතා වන ඖෂධයක්. කෝමාරිකා සිසිල් කාරක ද්‍රව්‍යයක්. රක්තය නිසා ශරීරයේ ඇතිවන දැවිල්ල නැති කිරීමට කෝමාරිකාවලට සුවිශේෂ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම සංවේදී සමක් පවතින අයට දෑත් සේදීමේ දියර විෂබීජනාශක දියර වැඩි වශයෙන් භාවිතා කිරීමෙන් සම ඉක්මනින්ම හානි විය හැකි. කෝමාරිකාවලින් එම තත්ත්වය පාලනය කොට සමෙහි තෙතමනය, සිසිලස නැවුම් බව ආරක්ෂා කිරීම, සම පෝෂණය කිරීම, සම මත තිබෙන සෛල වර්ග යථා තත්ත්වයට පත් කිරීමටත් සමේ පැහැපත් බව වර්ධනයත් සිදු කරනු ලබනවා. දෑත් වේලීම වළක්වා ගැනීමට පිණ්ඩ තෙල ආලේප කළ හැකි. එම තෙල් ආයුර්වේද ඖෂධ වෙළඳසල් වලින් මිලදී ගන්න පුළුවන්. එයින් බිංදු කිහිපයක් උදේ සවස හෝ දවසකට එක් වතාවක් දෑත් මත හොඳින් ආලේප කිරීම ප්‍රමාණවත්. මෙම පිණ්ඩ තෙල්වල ප්‍රධාන සංඝටක වශයෙන් වැල්මදට අඩංගු වෙනවා. වැල්මදට මගින් සම වියලීම, කැසීම් ඇතිවීම වැළැක්වීමට, ගද කුෂ්ඨ ඇතිවීම වැළැක්වීමට භාවිතා කරන ඉතාම හොඳ ඖෂධයක්. මංජිස්තාදී තෙල ආලේප කිරීමත් ඉතාම සුදුසුයි. එයින් වැල්මදට අඩංගු වෙනවා. ඒ නිසා සම වියලීම පාලනයට මෙම තෙල්වලින් බිංදු කිහිපයක් උදේ සවස ආලේප කිරීම ප්‍රමාණවත්. නෑඹුල් පොල් තෙල් මගින්ද සමේ තෙතමනය ආරක්ෂා කරනු ලබනවා. උදේ සවස නෑඹුල් පොල් තෙල් බිංදු කිහිපයක් දෑත් මත ආලේප කිරීමත් සුදුසුයි. පිපිඤ්ඤා පිටි දෙකක් එලකිරිවල පැය කාලක් විනාඩි 10ක් පමණ තබා ඉන්පසුව සියල්ල බ්ලෙන්ඩර් කොට දෑත් මත ආලේප කිරීමත් සුදුසුයි. අර්ථාපල් එලකිරිවලින් හෝ නැවුම් කිරිවලින් තම්බා හොඳින් පොඩි කර දෑත් මත ආලේප කිරීමත් ඉතාම සුදුසුයි. එලඟි තෙල්, ගිතෙල් දෑත් මත ආලේප කිරීමෙන්ද දෑත් වියලීම වළක්වා ගත හැකි. මීකිරි හෝ යෝගට් ස්වල්පයක් හොඳින් කවලම් කොට දෑත් මත ආලේප කිරීමත් සුදුසුයි. ආලේප කොට විනාඩි 10ක් පමණ තබා සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න. මෙය දිනපතා කිරීම ඉතාම සුදුසුයි. දෑත්වල දැවිල්ල ඇතිවෙනවා නම් එලඟි තෙල්වලට නාමල් රේණු හෝ නෙළුම් රේණු දමා ස්වල්ප වේලාවක් තබා එය දෑත්වල ආලේප කිරීම ඉතාම සුදුසුයි. කුමුඩු විෂ දෑත්වල ආලේප කිරීමත් ඉතාම සුදුසුයි. මෙම සත්කාරවලට අමතරව විශේෂයෙන්ම මතක තබා ගත යුතු කරුණක් වන්නේ විවිධ විසබීජනාශක දියරවලින් දෑත් සේදීමෙන් අනතුරුව එම දියර නැවත පිරිසිදු ටිෂු එකකින් පිස දැමීම කළ යුතුයි. එම දියර වර්ග දෑත් මත වියලෙන්නට තැබීම මගින් සම ඉක්මනින්ම වියලීමක් සිදුවෙනවා. එම නිසා මෙම වැරද්ද නැවත නොකිරීම තුළින් ඉහත සඳහන් කළ සියලු ගැටලු මගහරවා ගත හැකි.